මම සභාපති ලංකා දුම්රිය සේවක සේවා සංගමයේ සහ ජනාරගල ව්‍යාපාරයේ ජාතික කමිටු සමාජික දැන් ජනාරගල ව්‍යාපාරය අපි මේ මතවාදය පෝෂණය කරන්නේ 2022 ඇතිවෙච්ච අරගලය අරගලයේ අඩුපාඩු තේරුම් අරගෙන එබඳු අරගලයක් ඉදිරියේදී නිර්මාණය වෙනවා නම් ඒකට පාර කියන්නේ එහෙම නැත්නම් ඒකට මඟ පෙන්වන්න ක්‍රියා කරන්නේ කෙසේද කියන කාරණාවත් එක්ක දැන් මේ අපේ සහෝදරවරු ලංකාවේ භූමිය ඇමරිකාව ඉන්දියාව චීනය ආදී රටවල් භූමියේ අයිතිවාසිකම් පිළිබඳ කියන ඒගොල්ලන්ගේ මැදිහත් වීම වල තීරුම කියලා දුන්නු දැන් මේක අධිරාජ්‍යවාදී වුමනාව මේක අපි ඉගෙනගත්ත විදිහට මේක අධිරාජ්‍යවාදී වුමනාව දැන් අපි දන්නවා අධිරාජ්‍යවාදීන්ගේ වුමනාව වෙනුවෙන් ලෝකේ රටවල් වල ජනතාව හැම්බත් වෙච්ච විදිහ පාලකයෝ මුන් කොහේ හරි යයි අහිංසක මිනිස්සු අද යුක්‍රේනයේ බලන්න යුක්‍රේනයේ නැටෝ එකත් එක්ක තියෙන සම්බන්ධය උඩ පුටින් යුක්‍රේනයට ගහනවා ජන ශූන්‍ය රටක් බවට පත් වෙලා තියෙනවා මොකක්ද වුමනාව රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් එහෙම තමයි කාරණාව කියන්නේ දැන් මුන් තුංගුල්ලක් ඉන්නවා මේ රටේ දැන් මුන් මේ අධිරාජ්‍යවාදයේ තමන්ගේ තැන තීරණය කරගැනීමේ අරගලයක ඉන්නේ දැන් ඉන්දියාව හතරද කොහෙද කියලා කියනවා දැන් මේ වගේ තත්වයක් යටතේ මේ සහෝදරරු පැහැදිලි කරලා දුන්න විදිහට මේ ජනතාව තේරුම් ගන්න නැත්නම් මේකට මිසයිල් බාන කොට මේ මුන් එක මුන් රණ්ඩු මුගේ පොරේට ඒ ප්‍රදේශවල ජනතාවට අත් වෙන ඉරණම මොකද්ද මේ භයංකාර තත්වේ නේද අපි මේ කියන්නේ මේක තේරුම් ගන්න ඕන හැබැයි මේකේ අර සහෝදරයා කිව්වා මේ මොකද්ද S2 වහගෙන ඉන්න එපා මේක විනාශයට යන්නේ කියලා හෙට අනිද්දා වෙනකොට මේකේ ඔය නායකයෝ බහලා කියන්නේ තියෙනවා අපි ආවත් ගිවිසුම් මස්සම් කරන්න බලාගෙනයි අපි ගිවිසුම් විනාශ කරනවා ඔක්කොම අපි අකුලලා දානවා කියලා කියයි මුන් චන්දකාරේ මුන් ගැහුවට පස්සේ මුන් යටින් කියනවා බයින්න එපා ඒක අපේ කැම්පේන් එක ඔය මහින්ද රාජපක්ෂයාත් අරන් ඕකේ සටකපට මන් සූත්‍ර කරපු පාලකෙක් නෑ ඒ අකා ඔහොම ජනා ජනතාව රැට්ටුවේ අපේ හාමුදුරුනේ කියනවා මේව පපුවට ගහ ගන්නවා බොම්බයි ලුණු කෑවද කියලා අහනවා ජනතාවගේ ඇස් වලට වලි ගහනවා මේක තමයි කරන්නේ අපි ජන අරගල ව්‍යාපාරයේ අපේ මූලිකම අපේ තේමාව තමයි අපි ජනතාව අවදියෙන් තබාගෙන ඉන්නේ දැන් ඒ අරගලයේ සාමකාමීව බලහුවමාරුවක් වුණා ඒකට ඇමරිකානු රාජ්‍ය ලේකණුත් උඩගෙඩි දුන්නා සාමකාමී බලහුවමාරුවකට තත්වය හදා ගන්නවා නම් හොඳයි කියලා දැන් අපි කියනවා මීළඟ එකේ මොකද අපි ජන අරගල ව්‍යාපාරය මම තේරුම් අරන් තියෙන විදිහට මේ සංවිධානය ජනතාවට තනතාවගේ විමුක්තිය උදා කරගන්නේ කෙසේද කියන කාරණාව තේරුම් කර දෙමින් ඔවුන් අතට බලය පත් කර ගැනීමේ අරමුණ ඇතුව මේ ජන අරගල ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා කියන තේරුමින් තමයි මම මේ ජන අරගල ව්‍යාපාරය ක්‍රියා කරන්න සහ අදහස් ඉදිරිපත් කරන්නේ මේක හැංගි හොරා කරන්න එකක් නෙමෙයි මේක ඉලිපිට දැනුවත්ව කරන එකක් මේ තත්වේ එනවායි මුන්ට විසඳුන්නේ ඔය ඒවා රෝමියෝ කල්ල කන්න පොඩ්ඩක් අරගෙන ඇවිල්ලා මේ කරන තක්කඩි දේශපාලනයට විසඳුන්නේ නැහැ සහෝදරයා විසඳුම තියෙන්නේ ජනතාව විසින් මේක අවබෝධ කරගෙන ජනතා ක්‍රියාකාරීත්වයක් මෝදු කරගෙන යන ගමනකට දැන් පසුගිය දවස්වල මුන්ට ඡන්දේ ප්‍රාදේශීය තවා ඡන්දේ තිබ්බාම එක එක මැරෙන්න හැදුවා එක එක මැරෙන්න හැදුවා අරයට තනක මේන දුන් සභාපතිත් වෙලා ප්‍රාදේශ සභා සභාපති වෙලා කරනේවත් ඇඳගෙන හිටියේ ඒ දැන් කතාවක් නැහැ මේක එක්කත් කතා කරන්නේ දැන් ඊට පස්සේ ඡන්දේ ඡන්දේ යන්න කිව්වා දැන් කතාවක් නැහැ දැන් මොනවද කතා වෙන්නේ දැන් කතා වෙන්නේ එක එක කවුද ඕගොල්ලන්ගේ ජනාධිපති අපේක්ෂක ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ අපි අපිට සහාය දෙනවද අපි ඕගොල්ලන්ට සහාය දෙනවද දැන් මේ එක එක කතා කර කර ඉන්නේ ඕක ඔය අලුත්ම කියන කට්ටියත් ඕක තමයි කර කර ඉන්නේ ඔය ඇත්ත තියෙන්නේ ඕවා නෙමෙයි උන් කතා කරන්නේ අපිට ඇමතිකම් කීයද අපිට රාජ්‍ය අමතිකම් කීයද අපිට දෙනවද මේ වරාය අපිට දෙනවද මේ තෙල් ඔන්න ඔය කතා කරන්නේ ඔයා නිකන් එහෙම හරයක් ඇති සාකච්ඡා නෙමෙයි මේ වෙන්නේ
මේක බොරු ඒ නිසා සහෝදරුනි ජනාරගල් ව්‍යාපාරය අපි කියනවා ජනතාවට ඉතා පැහැදිලිව අපි කියනවා අපේ සහෝදරවරු ඉතා අවබෝධයකින් මේ කරුණ සහෝදරුන්ට ඉදිරිපත් කරන්නේ මේක තේරුම් අරගෙන මේ අධිරාජ්‍යවාදී මංකොල්ලයට ඉඩ දෙන්න එපා අධිරාජ්‍යවාදී මංකොල්ලයට ඉඩ දෙන්න එපා එතකොට ජනතාව ඉතින් අපි මොකද්ද කරන්නේ හිතින් විරෝධය වාන්න හිතින් විරෝධය වාන්න මුන්ට හිතින් විරෝධය පාලා භංග වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඒක වැඩ කරනවා ජනතාවගෙන් ජනතාවට මුවගින් මුවකට මේ හඬ නැගුවොත් අපි ඒක බලපානවා ඒ නිසා අර සහෝදර කිව්වා වගේ අපි ඉදිරියේදී ජනාරගල ව්‍යාපාරය ජනතාව කැඳවනවා පාරට එතකොට මේ භංග වේවා කියලා එන්න ඉස්සරහට සහෝදරවරු මොකද්ද කරන්න මේකට කියලා අපි කියනවා ඔය අර ගෝලි කටුවට ගිහිල්ලා කතරේ ගහන මේක විසඳ ගන්න බලාගෙන ඉන්නවා නම් මේ රටේ ඕගොල්ලන්ටත් රටටත් දෙයියන්ගේ පිටයි තමයි අපිට කියන්න තියෙන්නේ දෙයියන්ගේ පිටයි කියලා කියන්නේ මේක මේ හාසයට කියන කතාව මේක දෙයියෝ සූත්‍ර කරන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා සහෝදරවරුනි ජනාරගල ව්‍යාපාරේ අපි ඉදිරියට මේ මේ කටයුතු වෙන යනවා මේක දැන් අපි අපි පහදලා තේරුම් අරන් තියෙන විදිහට අරගලේ ආරම්භ වෙලා තියෙන 2022 අපි දැන් මේ අරගලේ පෙරට අරගෙන යනවා මාසෙන් මාසේ ජනාරගල ව්‍යාපාරයේ මෙබඳු මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ තේ අරගලේ කොටසක් හැටියටයි කියලා සෞදුන්ට මතක් කරන්න කැමතියි නැත්තම් බලයි මොකද්ද මේ ජනාරගලේ හැම මාසෙම මාධ්‍ය සාකච්ඡා තබමින් අපි කරන්නේ මේක අරගලේ කොටසක් මේ අරගලේ අපි මෝදු කරනවා අරගලේ අපි පෙරට අරගෙන යනවා ජනතාව අපිත් එක්ක එකතු වෙලා හරියට ක්‍රියාමාර්ගයේ ගන්න දවසට එක් වුණාම ජනාරගල ව්‍යාපාරයේ ප්‍රාර්ථනාව බුදුන්පත් වෙනවා කියන කාරණාව මතක් කරනවා